සුබ දසක් වේවා අදත් සිලෝන් ටියුටර් YouTube channel එකෙන් ඔබට ව්‍යාකරණ පාඩමක් රැගෙන එනවා අද පාඩම තමයි the present perfect tense ඔබ දැනටමත් දන්නවා tenses 12ක් තියෙනවා දැන් ඒකෙන් තුන්වෙනි tense එක තමයි අද ඉදිරිපත් කරන්නේ present perfect කියන tense එක අද පාඩමෙන් මම මූලික මට්ටම තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ විවිධ පැතිකඩයන් තියෙන තවත් පාඩමක් ඉදිරියේද කියන්න බලාපොරොත්තු වෙනවා beginner level එකේ මට්ටම් beginner level එක තමයි අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් බලමු අපි මොකද්ද මේ පාඩම පිළිබඳ විස්තර අපි කොහොමද ඉගෙන ගන්න කියලා the present perfect tense කවුද ඇවිල්ලා චාමර රට ගිහිල්ලා සංචාරකයෝ අපේ රටට ඇවිල්ලා පොලිසිය නොහොත් අත්අඩංගුවට අරගෙන මෙන්න මේ වගේ බස් වහරක් අපිට පුළුවන්කම තියෙනවා මේ present perfect tense එකෙන් සරලවම කියනවා නම් කියන්න. ඒක දැනගන්න කලින් අපි මේක හදන විදිහ දැනගන්න බෑ. මේක structure එකක් තියෙනවා. ඒ කියන්නේ වාක්‍ය නිර්මාණය කරන විදිහක් තියෙනවා. නිර්මාණය කරන නම් මුලින්ම subject එක දාන්න ඕන. Subject එක වෙන්න පුළුවන් I, we, you, they, he, she. ඒත් ওই විදිහට පුජ්‍යලත්වයක් වෙන්න පුළුවන් සමන් ගීතා ওই විදිහට. මුලින්ම කිසි හෝ subject එක දානවා. ඊට පස්සේ has එහෙම නැත්නම් have ගැන ඒක වචන බහුවචන ભેදේ අනුව has have යොදා ගන්න පුළුවන් තෙවනුව past participle එක දාන්න ඕන ඔබ දන්නවා දැන් තමත් ක්‍රියාපදයක ස්වරූප තියෙනවනේ කිහිපයක් verb 1 verb 2 verb 3 කියලා සාමාන්‍ය ක්‍රියා ස්වරූපය ඊට පස්සේ ඒක දෙවන ක්‍රියාව අතීත කාලයේ අතීත කෘතන්ත කියලා තුන්වෙනි අවස්ථාව තියෙනවා මේකට යොදාගන්නේ අතීත කෘතන්ත පදය past participle එක දැන් උදාහරණයක් විතර ගන්නවා නම් go කියන්නේ ක්‍රියාපදේ නම් verb 1 went කියන්නේ අතීත කාලේ නම් gone කියන්නේ තුන්වෙනි කාලේ කියන්නේ verb 3 තුන්වෙනි ක්‍රියා ස්වරූපය ඒක තමයි past participle එක කියලා අපි හඳුන්වන්නේ එහෙනම් subject එක දැම්මා has or have දැම්මා past participle එක යොදාගත්තා කවුද ඇවිල්ලා නම් somebody has come චාමර රට ගිහිල්ලා චාමර has gone abroad සංචාරකයෝ අපේ රටට ඇවිල්ලා tourists have come to our country පොලිසියෙන් ඔහු අත්අඩංගුවට අරගෙන the police have arrested him දැන් ඔබට පැහැදිලිද මේ වාක්‍යයේ structure එකත් එක්ක මම මේක ගොඩනගලා තියෙන ආකාරය හොඳයි බලමු somebody කියන්නේ subject එක ඊට පස්සේ දාන්න ඕන has හේතුව somebody කියන්නේ ඒක වචනයි ඒ බැවින් have නෙමෙයි has දාන්න ඕන ඊට පස්සේ තෙවනුව ක්‍රියාපදයේ past participle එක දාන්න ඕන come එමනම් somebody has come කියන එකේ මෙන්න තියෙනවා subject එක somebody has කියන්නේ දෙවන යොදන උපකාරකය කම් කියන්නේ ක්‍රියාපදයේ තුන්වන අවස්ථාව past participle එක චාමර කියන්නේ උක්ත පදය එහෙම නැත්නම් subject එක has දැම්මා gone දැම්මා go එකේ past participle එක gone abroad tourists කියන්නේ බහුවචනයි ඒක හින්දා have දැම්මා come came come come කියන්නේ has participle එකක් වස්සේ to our country where are you? the police බහුවචන ස්වරූපයෙන් යෙදුවා have arrested him බහුවචන ගත්තා the police have arrested him මෙන්න මේ ආකාරයටයි අපි ඒක යොදාගන්නේ structure එකත් එක්ක මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා අපි උදාහරණ කීපයක් බලමු the teacher has advised the boy not to do it the teacher ඒකවචනයි the teacher has advised ගුරුතුමා ගුරුවරයා අවවාද කළා තියෙනවා the boy පිරිමි ළමයාට not to do it ඒක නොකර ඉන්නට mala has accepted mala බාර අරගෙන තියෙනවා his proposal ඔහුගේ යෝජනාව raja has answered to all questions රාජා ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු දීලා තියෙනවා the president has arrived
ජනාධිපතිතුමා ඇවිල්ලා I have completed your job. මම ඔබගේ වැඩේ කරලායි තියෙන්නේ. මේ මෙතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මෙතන L ලකුණක් ලියවිලා නැහැ. ඔබ ඒක පොඩ්ඩක් සැලකිල්ලට ගන්න. I have completed your job. මෙන්න මෙතන ඔබට මම පෙන්වන්නම්. I have මෙන්න මෙතෙන් තියෙන ඕන L ලකුණක්. I have completed your job. මම ඔබේ වැඩේ කරලා තියෙන්නේ. නැත අර්ථය සහ ප්‍රශ්න අහන විදිහ අපි දැන් බලමු මේ structure එකත් එක්ක. මේ උඩින්ම තියෙන්නේ ඇත අර්ථي වාක්‍යයක්. The president has arrived. ජනාධිපතිතුමා ඇවිල්ලා. Has මෙතන තියෙන has. හරි? මෙතන තියෙන has පදය මුලට ගන්න ඕන. එතකොට capital කරා. Has the president arrived? ඒක ප්‍රශ්නයක් වෙනවා. Has has මුලින්ද අපුවම ඒක ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඒ කියන්නේ අතාරතේ ප්‍රශ්නේ. ජනාධිපතිතුමා ඇවිල්ලාද? නැත අර්ථයට නම් not දාන්න ඕන. The president has not arrived. ජනාධිපතිතුමා ඇවිල්ලා නැහැ. එතකොට නැතාර්ථේ වාක්‍යයක් බවට පත් වෙනවා නැද්ද කියලා නැතාර්ථයෙන් ප්‍රශ්නයක් අහනවා නම් hasn't has not එක කැටි කරපු එක hasn't ඉස්සරහට ගන්නවා hasn't the president arrived ජනාධිපතිතුමා ඇවිල්ලා නැද්ද මේ ආකාරයට යථාර්ථය යථාර්ථ ප්‍රශ්නේ නැතාර්ථය නැතාර්ථයේ ප්‍රශ්නේ කියන ස්වරූප හතරම අපිට මෙන්න මේ structure එකෙන් හදා ගන්න පුළුවන් අපි දැන් මේ වාක්‍ය රටාවත් එක්ක නිතරම භාවිතා වෙන පද තුනක් තමයි already yet just already yet just මේ තුන මේ වාක්‍ය රටාවට යොදපුවාම විවිධ අදහස් මතුවලා එනවා අපි බලමු ඉස්සෙල්ලාම already යොදා ගත්තාම කොහොම අදහසක්ද එන්නේ කියලා මේ already යොදන්න ඕන has වලටයි past participle එකටයි අතරමැදට She has already come here. She has already come here. මේ already දාපුවාම ඒක අවධාරණය වෙනවා. දැන් මේකේ අදහස ගත්තොත් she has already come here කියන්නේ ඇය ඇවිල්ලා. හැබැයි මෙතන වේලාවටත් කලින් ඇවිල්ලා කියන අදහස ගම්ම්‍ය වෙනවා. She has already come here. අපි දැන් බලාපොරොත්තු වෙන දැන් අපි තුන් පාටි එකක් ඉන්නවා කියලා. එතකොට අහනවා එයා ඇවිල්ලාද කියලා. ඉතින් අනිත් දෙවෙනුව කෙනා කියනවා එයා ඇවිල්ලා ඉන්නේ. ඒකෝ මේ වෙනකොටත් ඇවිල්ලා. කල්ලාතුම ඇවිල්ලා ඒකයි ඕල්රෙඩි කියන අවධාරණය වෙන්නේ she has already come here we have already done your work we have already done your work අපි දැනටමත් වගේ වැඩේ කරලා තියෙන්නේ අපි දැනටමත් වගේ වැඩේ කරලා තියෙන්නේ මේක අදහස ගන්නවට මේක අදහස හිතේ තියෙන්න ඕන වචන වලින් කියන අමාරුනට මේක අවධාරණය තමයි තියෙන්නේ we have already done your work mala hasn't come yet yet දාගුවාම මේ තවම ඇවිල්ලා නැහැ කියන අදහස තමයි එන්නේ. නැතාරතට බොහෝ විට දාන්නේ මේක. මාලා hasn't come yet. මාලා තාම ඇවිල්ලා නැහැ. I haven't prepared your order yet. මං තාම ඔයාගේ order එක ඇනවුම පිළිල කරලා නැහැ. I haven't prepared your order yet. ඊළඟට just යදපුවාම මේ මොහොතකට චුට්ටකට කලින් ඒ සිද්ධිය වුණායි කියලා තමයි හඟවෙන්නේ. He had just left. Yeah. මේ පොඩකට කලින් මොහොතකට කලින් පිටත් වෙලා he has just left I have just got the letter I have just got the letter මට මේ මොහොතකට කලින් ලියුම ලැබුණා I have just got the letter මට මේ මොහොතකට කලින් ලියුම ලැබුණා උඩ පැහැදිලි ඇති already යොදන හැටිත් yet යොදන හැටිත් ඒ වගේම just යොදන හැටිත් බලමු I have lost my pen මගේ පෑන නැති වෙලා I have lost my pen we have already seen this movie අපි මේ වෙනකොට අපි දැන්නමතු ඉතවට බලලා තියෙන්නේ we have already seen this movie he has broken his leg එයා කකුල කඩාගෙන there has been an accident අනතුරක් සිද්ධ වෙලා
द चिल्ड्रन हैव मेड अ मेस इन द किचन में लमाई कुसी आउल कर रहा ही हैज स्टार्टेड अ न्यू जॉब ही हैज स्टार्टेड अ न्यू जॉब वो रेकियावक अलुत रेकियावक पटांग अरगेन शी हैज फिनिश्ड हर चोर्स शी हैज फिनिश्ड हर चोर्स या गिदर वाले कर लगी बोला या की Where have I left my sandals? Where have I left my sandals? Mage paabhan man kohed dala tiyenne? Have you visited England? Oya England ta gihila tiyenawada? Have you visited England? Oya England ta visit karala tiyena balana gihila tiyenawada? Has you met John? At John mona gahala tiyenawada? Has she met John? හොඳයි අද පාඩම මෙතනින් මම ඉවරසම හමාර කරනවා මේ පාඩම නැවත නැවත බලන්න බලලා වාක්‍ය තනන්න වාක්‍ය තනලා මේ තුන්වන ඒ කියන්නේ මේ මම අදහස් කරේ පළවන දෙවන තුන්වන tenses 12න් තුන්වන tense එක තමයි මේ present perfect tense කියන්නේ ඒක හොඳට අධ්‍යයනය කරලා තව ඔබ වාක්‍ය ගොඩනගලා මේක පිළිබඳව තව පුළුල් අවබෝධය ලබා ගන්න පුළුවන් තව වීඩියෝ එකකින් මම මේ සම්බන්ධව දිග විවිධ අර්ථකථන මේකව දන්න පුළුවන් විවිධ පැතිකඩ ගේන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන තුරු ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා